සිටිනවා අද දවසේ මේ අරගලය තවත් අධිරේකට ගමන් කරනවා මේ ශ්‍රී ලංකා පුරවැසි අරගලය මහජන ජයග්‍රහණයක් සනිටුහන් කළ අරගලයක් ජූලි මාසේ 9 වෙනිදා දහස් සංඛ්‍යාත කෝටි සංඛ්‍යාත ජනතාවක් එකතු වුණේ කියන රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ කුමන්ත්‍රණය පරදවමු කියන ඒ අදහස යටතේ එනිසා අපේ සහෝදර සහෝදරියන් ජීවිතේ පූජා කරා හිර විරේ විලංගු වැටලා ඉන්නවා දහස් සංඛ්‍යාත ජනතාවක් මේ අරගලයත් එක්ක අත්වල බැඳගෙන ඉන්නවා එනිසා අපි කියා සිටිනවා අපේ ක්‍රියාකාරී සලස්මේ දෙවෙනි අංකය තමයි රනිල් වික්‍රමසිංහ ඉල්ලාස් විය යුතුයි අද දවසේ පාර්ලිමේන්තුවේ සිදුවිය යුතු කාරණාව වුණේ ජනතාවාදී පාලකෙක් පත් කරගන්න ජනතාවගේ පැත්තෙන් නමුත් අද සිද්ධ වුණේ ජනතාවගේ හනට අවනත නොවි පාර්ලිමේන්තුවේ ඉන්න කීප දෙනෙක් ඔවුන්ගේ උවමනාව පිණිස ඔවුන්ගේ නිර්වත වහගන්න ඔවුන් මේ වෙලාවේ පත් කරගෙන ඉන්න රනිල් වික්‍රමසිංහව එය ජනතා විරෝධී එනිසා අපි කියා සිටිනවා මේ අපේ සාමකාමී අහිංසාවාදී අරගලය දිගටම ක්‍රියාත්මක වෙනවා හේතුව ශ්‍රී ලංකාවට අවශ්‍යයි පැහැදිලිවම දේශපාලනික ආර්ථික ස්ථාවරත්වයේ ගේන දූෂිත නොවන පාලකේ එනිසා අපි මේ අරගලය දිගටම ක්‍රියාත්මක කරනවා ස්තුතියි මේ අරගලය ක්‍රියාත්මක වුණේම දේශපාලනික සමාජීය සංස්කෘතික අරගලයක් ලෙස සාමකාමී බව නිර්ප්‍රචණ්ඩ බව මේ අරගලයේ ලියවිච්ච සලකුණක් එනිසා එලෙසින්ම මේ අරගලය දියත් වෙනවා ශ්‍රී ලාංකීය මහ ජනතාවෙනි ඔබ නිරන්තරයෙන් අරගලයක හිටියා ඒ නිසා අපි ඔබට ආරාධනා කරනවා මේ අරගලයේ දිගින් දිගටම අපි ගමන් කරමු අරගලයයි ජනතාවයි කියන දෙකක් නෙමෙයි එකක් අපිට අවශ්‍යයි මේ ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවර භාවය තවත් රටේ තියෙන සම්පත් පිටරටියන්ට කොල්ලකන් ඉඩ දීලා තවත් මේ රට ආගාධයට ගෙනෙන ක්‍රමයක් අපිට අවශ්‍යතාවයක් නැහැ ඒ නිසා දේශපාලනික ස්ථාවරත්වයේ සාධාරණත්වයේ සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනසක් දක්වන ස්ථාවර වෙනසකට අපි පෙළ ගැහිමු මහ ජනතාවෙනි අපි මේ අරගලය සාමකාමී අරගලයක් ලෙස එක්ව ඉදිරියට කරගෙන යමු අපි අරගල භූමියට ඇතුල් වුණේ කාගෙන්වත් උපදෙස් අරගෙන නෙමෙයි මේක ශ්‍රී ලංකා පුරවැසි අරගලය මේ පොළොව අයිති අපිටයි ඒ නිසා මේ අරගල භූමියේ අපි දිගින් දිගටම මේ අරගලය ක්‍රියාත්මක කරනවා උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක් දෙරණ අපිව subscribe කරන්න වීඩියෝවට like කරන්න comment කරන්න share කරන්නත් අමතක කරන්න එපා